ප්‍රධාන සහාය අවශ්‍යද? පේන්ටි ටීසි ගයිඩ් එකක් නොමිලේම ලබා ගන්න මිස් කෝල් එකක් විතරක්ම දෙන්න. මහා බැංකුව අධිපතිවරයා විවිධ අවස්ථාවන් වලදී කිව්වා මේ අවුරුද්දේ අවසාන භාගයේ වෙද්දී දෙසැම්බර් මාසයේ වගේ වෙද්දී මේ උද්දමන අනුපාතය 1%ක ප්‍රතිශතයකට අඩු කර ගැනීම තමයි අපේක්ෂාව. එය කළ හැකියි ඔහු දැඩි ලෙස විශ්වාස කරනවා කියලා. අපි දත්තත් එක්ක මේ තත්ත්වය නිරීක්ෂණය කරද්දී ඔබ විශ්වාස කරනවද මේ ඉදිරි මාස කිහිපය තුල මේ 1%ක අගයකට අපිට උද්දමනය ගෙනියන්න පුළුවන් වෙයි කියලා? ඔව් මම හිතනවා ඒ සඳහා වැඩි ඉඩකඩක් පවතිනවා. ඒක අපි ගණිතමය විදිහට පෙර වර්ෂයේදී අපි දන්නවා 2022 නොවැම්බර් දෙසැම්බර් ඔක්තෝබර් මේ මාසවල ඉතා ඉහළ ඉතා වේගයෙන් මිල ගණන් ඉහළ ඒ මාසවලට සාපේක්ෂව අපි ගණන් හදනකොට 2023 දී ගණිතමය විදිහට ගණනය කරනු ලබන අවස්ථාවේදී ඉතා පැහැදිලිව පේනවා. ඒතකොට ඉහළ මට්ටමක තියෙන තැනක ඉඳලා තමයි මිල වෙනස් වීම අපි ගණනය කරන්නේ. ඒ තත්ත්වය තුල වුණත් අනිවාර්යයෙන්ම උද්දමන අනුපාතය පහළ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. මම තනිලක්කමට අදාළ අගය අපිට බොහෝ විට ළඟා කරගත හැකි කියලා අපි කල්පනා කරනවා. ඒකට එක හේතුව තමයි ආර්ථිකය තුළ විශාල හැකිලීමක් පවතින. එතකොට බාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම පහත වැටෙන තත්ත්වයක් පවතින එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි ගත්තොත් දැන් මේ වන විට බොහොමයක් දෑවල මිල ගණන් ඉහළ ගිහිල්ලා හමාරයි. එතකොට ඉන්ධන වලට අදාළ විදුලි බලයට අදාළව බොහෝ ඒ හරහා වෙළඳපළ තුළ ඇති වුණු මිල හැඩ ගැස්වීම් සියල්ලම සිදුවී හමාරයි. මේ නිසා මේ තියෙන ආර්ථික වටපිටාව තුළ මම කියන්නේ උද්දමනය කියන ඉලක්කය සපුරා ගැනීම මම හිතන්නේ නෑ විශාල අභියෝගයක් වේවි කියලා. හැබැයි අභියෝගය වෙන්නේ අර සංකෝචනය වෙච්ච ආර්ථිකය කොහොමද ප්‍රසාරණය කරන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ අර අපි උද්දමනය පහළට ගෙනීමම ජයග්‍රහණයක් විදිහට අපි මම හිතන්නේ කල්පනා කළ යුතු නෑ.